අට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න පිලි කිටිලි අනවින දොස් අතහැර ගන්න කෙනෙක් දියුණු වෙන වාදක සිනහ නගන්න නැගිටින විට වටු රැළමෙක් එක්ව නැගෙන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කමට වැඩි ආයුෂ නැතයි සිතන්න ගුණයහකම් මනුසත්කම් පෙරටම ගන්න ඌසත්කම මිනිසත්කම බව දැනගන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න 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 අම්ම නැන්න මාළු හැමකම ඔහෙ කා ගත්තද ඔබ පහෙන් නැතු ඉඳපන්කො කුට් කොන ඉන්න නක්ක කොහොමද තදරි කිල්පදයක්වත් මතක් වුණාද ආ එහෙනම් බොරු වේගල්ලෝ කියන කිල්පදයක් දොස්තර මහත්තයා දන්න නැතිනේ උනායි නැක්කේ අන්නා විතරක් නෙමෙයි අපි ඒව පිළිවදිනාත් එක්ක හරි එහෙනම් කියමුකෝ බලන්න අපේ පොඩි කෙල්ලගේ තාත්තා සුමති පාලයා රෑ ඉංග්‍රීසි පන්තියට ගෙවපු සල්ලි ආපහු ගන්න පුළුවන්ද කියලා ආපහු ගන්න? ඔව් ඉතින්. ආයේ දොස්තර මහත්තයා ඉංග්‍රීසි පන්ති කරන්නේ නැහැ කියන්නේ. එහෙව් එකේ ගිය මාසේ ගෙවපු රුපියල් 200 අපරාධනේ. මොන අපරාධයක්ද? මෙලාට සුමති පාලයා හොන්දට රේස් කොලේ ගියවනු ඇති. අපෝයි මාළු අපි යමු වැඩ යන්න කොහම ගිහින් හරියනවද දුප්පත් අපේ සල්ලි වතුරනේ වතුර යන්න මම සල්ලි ගත්තේ නැද මම ඉංග්‍රීසි ගන්නේ පිටද මං හිතුව හරි ඒ පාරත් සුමති පාලයා මාව අන්දලා ඉංග්‍රීසි පන්තියට දෙන්නේ කියලා මේ මිනිහා මගේ මාළු සල්ලි රුපියල් 300 අතරන් ගිහලා අස්සයන්ට පූජා කළා මාස දෙකට 600ක් මින් පස්සේ මං අල්ලන මාළුවෙක් නෑ මං හිටගෙන මාළු බාන්නයි සුමති පාලයා ගිහලා කට උඩ බලාගෙන අස්සය රේස් පද්දන්නයි මට පිස්සුව මන්න මේ වරෙන් කැල්ලේ යන්නේ වරෙන් ඉතින් මෙවෙන් ඇති නෑ අරන්නේ අල්ලපු මාළු කරවල වෙද්දේ උඹලගේ මහලකු තාත්තාඩියා කිව්වේ කොහමද? අර දොස්තර කොළුවගෙන් හොඳට ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන තරු පහේ හෝටලෙට සෙකියුරිටි ජොබ් එකකට යනවා කියලා.
මදෑ මමත් තරු පහේ හෝටලේ කුසිය ඉතුරුවෙන රයිස් ප්‍රයිස් කන්න බලාගන්න තුන්සිය තුන්සිය පිදුව මංකාගෙන්වත් සල්ලි ගත්තේ නෑ. ඒකනේ කියන්නේ. මේ සුමති පාලයා දොස්තර මහත්තයා විතරක් නෙමෙයි තමන්ගේ ගෑණිවත් රවට්ටලයි රේස් පිට රේස් දිවිල්ලට වගේ රවටිලා තියෙන්නේ. මාර මපට්ස් මෑල්ල තමයි මටත් සෙට් වෙන්නේ. මදෑ ඉදින් මමත් ප්‍රජාසත්කාර කියලා නොමිල ඉංග්‍රීසි උගන්වන්න කියා. දැන් ඉතින් සුමති පාලයා වස්තුල ආඩම් කොල්ල හමාරයි. ෂුවර් එක නයන කෙල්ල සුමති පාලයා දානවා ඇලේ. එහෙමනම් ඉතින් මේ රටේ කී ලක්ෂයක් කියලා ඇලේ ඔබන්න වෙයිද දන්නේ. ඔය අස්සගාය යවන්න. මං කැන්දන් ආ දවසේ අන අසන දහපු කෙනා. හැම කෙනෙක්ම මොහොකට හරි රැවටිලා එක්ක බාර ගානේ නැත්තං ඉතින් වාසනාව උර ගාන. ඕ 10 20 30 40 50 100 කීකියා රෑදවල් නැතුව ෆෝන් වලට සල්ලි ඔබෝබ හලෝ කියනවා. හලෝ ඉතින් ගුඩ් මෝර්නින්. කොහොමද ආඩ මේ එපල්ලා ගත්තේ කීයද අනේ? නිකන් අනේ. එහෙනම් තියන්නම්. see you bye. අපයි මාළු අපරාදේ උඩුගෝනට දිය වෙලා යන සල්ලි. එහෙනම් දොස්තරලා මෙයා ටෙලිෆෝන් එක පාවිච්චි කරන්නේ කරනවා තමයි. හැබැයි ඉතින් හලෝ හලෝ දොඩන්නේ තේරුමක් ඇතුව විතරයි. මගේ ආවට ගියාට හලෝ කතා නැහැ. ආණ්ඩුවත් කොච්චර පඩි වැඩි කළත් මොකටද? මිනිස්සු සල්ලි භාවිතා කරන්න දන්නේ නැත්තම්. අපයි මාළු. ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කාසි 32යි. එතකොට හරි. දැන් හරි. දොස්තර කොන්දර මාව හිතට අල්ලයි.
අදනම් මම කොන්දොස්තර මහත්තයෙකුට නියමිත සියලූම ආයුධවලින් සම්පෝෂිතයි. දැන්නම් මට ඕනම මගේ මහත්තේ කාන්තාවක් නැතවොත් මගේ ලලනාවක් ළඟට මහත් වූ ආඩම්බරේ ළඟාවීමට පුළුවන. නැතුව නැතුව අපේ අලු සභාපතිතුම අපේ මුළු සංගමයටම ආදර්ශයක් වෙන්න එපා. හොඳනම් වණ්ඩිය වෙලාවට එනවා වගේ. ඔන්න සප්පල් දොස්තර මහත්තයෝ අපේ පළවෙනි පැසෙන්ජර් ඔන් ද රෝඩ්. ආහා අපොයි මාළු. අප්පා උනේ නම් වස වැරද්දක් තමයි මල්ලි. ඒත් ඉතින් බඩගින්නට තැනක් නොකන පේන එකක් ඈ. කටක් කරලා සුබ දවසක් වේවා කියලා කොහොම කියන්නේද තමුන්ගේ වල තමුන්ම කපා ගන්නකොට. කල වැරද්ද පිළිගන්න එක මංගල කාරණාවක් වෙන්නත් බැරි නෑ. ඔබ දෙපළටත් එතකොට බස් රස්සාවට යහපතක්ම වේවා. බැංකු මහත්තයාටත් සුබ දවසක්ම වේවා. නැගිට යම් මැඩම්. ඇයි අපේ බස් අධිපති බාලහාමිටත් ජයම වේවා. මෝනින් මෑම්. මෝනින්. මේ කොහෙද යාර දිව්වේ? හරියට හතරේ පාරක් නවත්තන්න මුරලි දිවා වගේ. ඒක මම ගන්න හෙට කියන්නම්කෝ. HM 0765 මෙලෝ සිහියක් විචාරයක් නැති උඩැක්කියෝ හින්දා මටම කියලා තිබුණේ රස්සා විතරයි. දැන් ඉතින් ඒකටත් කෙල වුණා. දර්ශනට සල්ලි තිබුණට මොලේ නෑ. දොස්තර පට්ටමක් කියන්නේ ඉංග්ලන්ඩ් ෆයින ෂුවර්ම චාන්ස් එක. හහා බලාගෙන පිටියෝ. Good morning auntie. Morning. පරිස්සමින් එන්න.
ඕක. ආ පරිස්සමින් බලන්න. Thank you. Teacher. ඉස්සරහට යන්න. ඉස්සරහට යන්න. Good morning, sir. Exercise කරනවද? නෑ, driving කරනවා. මං හිතේ sir exercise කරනවා කියලා. කාරක නම් තියෙනවා. අයි සොයිස උඹට වාරිනකො මේ මෙතන මේ කකුල අල්ල ගන්නවා. ආ ඔය අල්ල ගන්න. ඒ නේ ටිකක් තද කරලා අල්ල ගන්නකො. එන අල්ල ගන්න. දැන් ඉස්සර අල්ල ගන්න. දුවනවද ඇවිදිනවද? අනේ මන්ද කොන්දත් විදිනවා. කම්මැලි වෙලා බෑ. සුලෝචනාට රිද්දන්න නම් දර්ශනකාරයා වල්ල ගණ්ඩම වෙනවා. ඉවරයි. අනේ සර් මට අනුකම්පා. හයි ડોક્ટર. ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින්. මොනවද මේ අනාගත වෛද්‍යවරිය පරතර පාර්සල් කරගෙන? අයියෝ අය දන්නද? අද ගුරු දිනේනේ. ටීචර්ට ටෑග්ගක් ගෙනියන. හැම ළමෙම ටෑගි දෙනවනේ. හැම ළමෙක්ම දෙනවද? ටෑග්ගට කීයක් ගියාද? 550යි. 550ක්? පන්තියේ කී දෙනෙක් ඉන්නවද? 42ක් ඉන්නවා. 42 වැඩි කිරීම 550. 550 අගලස්ටින් 23100ක්. නරකම නෑ ටැග්. කොන්දස්තර මහත්තුරුන්ට දිනයක් වෙන් වෙන දවසක් ආවොත් අපි ගොඩේ ගොඩ බස් එකේ සීට් තියෙනවා 42ක්. 42 වැඩි කිරීම පන්තිය වගේමයි. 550 වැඩි කිරීම 42 23100ක්. මාර චාන්ස් එක. පපුයි මාළු. අපි පොදුනා කල් වැඩි. අවුරුදු 30ක් ඉගෙනුවා. ගුරුවරු වෙච්ච අපි කාටවත් තෑගි ලැබුණාද? රයිට් මැඩම්. යා. ගුරුවරයෙක් වෙන්න මෙන්න කාලේ. මට හොඳට දැකලා පුරුදුයි වගේ.
මටත් ඒ වගේ හොඳට හුරුයි. අද මම මේ අකමාව දැක්කේ. මම ඉනෝකා.